අයිබෝවන් හරිදී හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම වත්සනා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අකණ්ඩව හයවන වරටත් ජනතාවගේ ගුවන් විදුලි නිවේදකයා වූ සියත FM අරවින්ද ලොකුගේ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ගුරු සංඝතියේ කොඳුනාරටිය කැඩුවොත් රටට අනාගතයක් නැහැ සජිත් කියයි නිලවරණයකට ඉදිරිපත් වීමේදී තමාට ඇති වැඩපිළිවෙලත් ඉදිරිපත් කරන්න නාමල් පවසයි මරදාන වෙළඳ සැලක ඇති වූ ගින්නකින් පුද්ගලික ජීවිතක්ෂයට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දින ශෝක දිනයක් ලෙස නම් කෙරේ ප්‍රථමයෙන් දේශීය පුවත් ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී අකණ්ඩව 6 වන වරටත් වසරේ හොඳම දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා බවට පත්වීමට සියත FM හි අරවින්ද ලොකුගේ මහතා සමත් වුණා සුවිශේෂී වර්තාවක් පිහිටවමින් අර මෙම සම්මානයට හිමිකම් කියන්නේ ගුවන් විදුලි ශාස්ත්‍රයේ අති දක්ෂ එක් බව රටට පසක් කරමේ ශ්‍රී ලංකාවේ සුවිශේෂීතම සම්මාන උළෙලක් වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී 6 වන වරටත් අකණ්ඩව ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ශාස්ත්‍රයේ දක්ෂතම සහ ජනතා නිවේදකයා බවට පත්වීමට සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතා සමත් වුණා. ඊයේ පසුරුවේ කොළඹදී පැවති ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී අරවින්ද ලොකුගේ මහතා මෙම සම්මානය දිනාගත්තේ ගුවන් විදුලි ශාස්ත්‍රයේ අති දක්ෂ තමන් බව පසක් කරමින්. අනුවටයි දශම දෙක සහ අනුවටයි දශම හතර ඔස්සේ සියත FM උදෑසන 7 සිට 10 දක්වා අරවින්ද ඇන් ආශ්චර්යතුලින් ඔබ හමුවට පැමිණෙන අරවින්ද ලොකුගේ මහතා ලැබූ මෙම විශිෂ්ටතම සම්මානයට දායක වූ ආදරණීය ශ්‍රාවක ඔබ සැමට Voice of Asia මාධ්‍යාලයේ ස්තුතිය. ඒ වගේම සියත සම්මානයට පාත්‍ර කළ අරවින්ද ලොකුගේ මහතාට සියත TV උණුසුම් සුබපැතුම්. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. මේ එහිදී පළ වූ අදහස්. ශ්‍රී ලංකාව දැනට පවතින රට බීම අලවිසල් හෙවත් වයින් ස්ටෝර් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මේ සභාව දන්වන්නේද? වර්ෂ 2021 සඳහා ක්‍රියාත්මකව පවතින යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාවේ දැනට පවතින රට බීම අලවිසල් හෙවත් වයින් ස්ටෝර් සංඛ්‍යාව 1127කි. ආයන්න එක ඇමුණුම එක හැටියට මම සභාගත කරනවා ඔතුමා ඇමුණුම එක දෙක සභාගත කරනවා ගුවන් මේ ප්‍රශ්නේ මට අහන්න බෑ මන් දන්නේ ඇමුණුමේ තියෙන්නේ මොකක්ද කියලා ඒක කියවන්න බැරි ඇමුණුම දෙකෙත් ඒ වගේ පිටු රාශියක් තිබෙනවා ඔව් ඒකද ඒකද නෑ ඒක අපිට උදේ දෙන්න පුළුවන් නම් එතකොට හරි ලේසි අහන්න මේ බලපත්‍ර ලබා දීමේදී දැන් ඔය රට බීමහල් කියලා කියන ඔය FL11 කියන එක 11 කියන එක මං හිතන්නේ ක්‍රමවේදයක් තියෙනවා මම දන්න තරමින් ටුවරිස්ට් බෝඩ් එකේ යම් කිසි නිර්ණායක වලට යටත් වෙලා හෝටල් සඳහා කියලා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් මම මේ කතා කරන්නේ මගේ ආසනයේ සිද්ධියක් සම්බන්ධව එක් මොකක් හරි හෝටලයක කාමර ටිකක් වෙන්නලා ටුවරිස්ට් බෝඩ්ෙන් අප්‍රූවල් එකක් ගන්න. එතකොට සංචාරක මණ්ඩලයේ අනුමතයි කියලා. ඒ අනුමතයි කියන සහතිකය අරගෙන ගියපු ගමන් ජොන්ස් රැමතුමා මේක දන්නවා ඇති අවබෝධයක් තියෙන ඇති. කෙලින්ම සුරාබදුවකෙන් දෙනවා ඒ හෝටල් එකට වෙනම බලපත්‍ර මට බලපත්‍රයේ අංක මතක නැහැ. එතකොට මෙතන වෙන්නේ සම්පූර්ණම ජාවාරමක්. ඒක ඊට පස්සේ හෝටලේ පැත්තක තියෙන එක සංචාරක වෙන්නේ නැහැ ඊට පස්සේ රෑ 11 12 වෙනකන් ටයිම් එකකුත් දාලා දෙනවා බීම විකුණවන්නේ අර මහා විශාල බදු මුදලක් රටට අහිමි වෙනවා මොකද මා දන්නා තරමින් අර වයින් ස්ටෝර්ස් එකේ සාමාන්‍ය මිලට දෙන ටික අරන් ඇවිල්ලා අරකේ තියලා වැඩි මුදලට විකුණනවා මේකට මොකක් හරි අමාත්‍යාංශයට දැනිලා තියද මේක යම් කිසි පියවරක් ගන්න පුළුවන්ද මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට හෝටලයක් ග්‍රේඩ් කරන කොටත් යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා ගරු ඔබතුමා දන්නවා නම් යම් කිසි විශේෂ අවස්ථාවක් එහෙම गंजा नीति गत करना आसान
අපේ විමල් විරංශ එමෙතුමා සිගරට් එකක් බීලා යම් ප්‍රවාදන වැඩ පිළක් කරනවා. දැන් අපි අහන්න කැමති ගරු එමෙතු දැන් මේ බීමහල් වලට රට බීමහල් වලට අවසර ලබා දීම සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. එතකොට දේශීය නිෂ්පාදනයක් ගත්තොත් බඳුරු ගුණ එමෙතුමා කව සීනි ගෙනල්ලා තියෙන්නේ කුපරන්නේ. අපිට ආරංචියක් තියෙනවා ඔබේ ආණ්ඩුව මේ තැබෑරුම් හැටියට මේවා ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම සූදානමක් නැහැ ගරු මන්ත්‍රීතුමා. ඒ වුණාට ඔබතුමා කිව්ව විදිහට යම් අවස්ථාවකදී යම් දෙයක් සිදු වෙනවා නම් සිදුවේ නොයුතු දෙයක් අපේ නීති රීති වලට අනුකූලව කරුණාකර අපිට ඒක දන්වන්න අපි එතකොට ඒවා ගැන මේ අනිවාර්යයෙන්ම හොයලා බලලා ඒකට කටයුතු කරන්න පුළුවන්. ඒ ප්‍රවර්ධනය කරන්න හරි සිගරට් එකක් කුරුඳු නෙවෙයි රත්තරන් වලින් හරි ඒක වැරදි නැද්ද කැබිනට් අමාත්‍යවරයෙක් කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒක මහිතර ඔබතුමා ඒ ප්‍රශ්නේ මේ කැබිනට් එකෙන් ඇහුවා නම් තමයි හොඳ නැත්නම් මේ මලිවිරමංස අනුතුමාගෙන් බතයි. විශේෂයෙන් මේක සිංහල හින්දු වලින්ද අපේ රටේ පොල්තෙල් භාවිතයත් වැඩි වෙනවා. ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් බහලුම් 13ක් වෙළඳපොළට මුදා හැරලා කියලා. ඒ වගේම මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් ප්‍රකාශ කළ තියෙනවා. එම සාම්පල් වල මේ දැඩි පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරකේ අඩංගු වෙලා තියෙනවා කියලා. ඉතින් තවත් බහලුම් 20ක් 30ක් විතර තියෙනවා මේක ප්‍රතිආපනයනය කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ දැනුම් දීලා තියෙනවා කියලා මාධ්‍ය වල වාර්තා වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් මොකද මේක අපේ රටේ සෞඛ්‍යයට විශාල වශයෙන් හානිකර දෙයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් संपूर्ण परीक्षण නායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි රේගුවට කියලා තියෙන්නේ මෙය මනුස්ස ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන නිසා ප්‍රතිඅපනයනය කරන්නට රට ඇතුළට ගේන්න එපා කියලා. එහෙමනම් ඒක ගෙන එීම සිද්ධ වෙලා තියෙන්නේ රේගුවෙන්. ඒ නිසා මුදල් අමාත්‍යතුමා රේගුව පිළිබඳ එවැන්නක් සිදු වුණාද කියන එක පිළිබඳ පරීක්ෂාවක් කරයි. ඒ වගේම අපි මේ දිනවල මුනි පොල්තෙල් වෙනුවට මිල අධික නිසා ආදේශකයක් ලෙස මේ රටේ සෝයා බවලා ඒ සෝයා වලින් හදන සෝයා තෙල් සත්වස සහ සමුපකාර ජාලය හරහා වෙළඳපොළේ පවතින ආනයන මිලට වඩා අඩු මිලට බෙදා හැරීම ආරම්භ කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පනත ඉක්මනින් මේ අලුත් තත්ත්වයන්ට අනුකූල වෙන ලෙස සංශෝධනය කරා. බස්නාහිර පළාතේ පාසල් වල සේලුම ශ්‍රේණී මාර්තු 29 වන සඳදා සිට ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මෙවන විටත් බහර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේල ගුරුවර්ධන මහතා පවසනවා. එම නිර්දේශයන්ට අනුව බස්නාහිර පළාතේ මෙතෙක් වසා දමා තිබූ පෙර පාසල්ද ආරම්භ කිරීමට අවසර ලැබෙනවා. අපවත් විපදාල ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අගමහ පඬිත අතිපූජ්‍ය කොටකොට ධම්මවස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදෙන හෙට දින ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. යෝති වියතුච අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහ පඬිත අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ ජාතික ආගමික සහ ශාසනික වශයෙන් ශ්‍රී ලංකාවට කළ උදාර සේවය සැලකිල්ලටගෙන උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිත හෙට දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් ආදාහන පූජෝත්සවය පවත්වනු ලබන නගර සීමාව තුළ ශෝක දිනයක් සේ සලකා එදින කොළඹ දිස්ත්‍රික්කයේ තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන जनाधिपति गोटाबे राजपक्ष महता निधिपत योजना अमात्य मंडले विसिन अनुमत कर අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුකොට ධම්මවාස මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මේවන විට උන්වහන්සේ වැඩ විසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය දේශපාලකණීන් සහ ජනතාව පැමිණෙමින් සිටිනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.
මේ අතර අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස මහනා හිමියන් අපවත් වූ පුවත ඇසීමෙන් තමන් බලවත්සේ සංවේගීකටපත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. රටට අහිමි වූයේ වියත් ධර්මදර ශික්ෂාකාමී මහා පඬිරුවණක් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. උන්වහන්සේගේ අපවත් වීමෙන් සිදු වූ පාඩුව කලකට පිරිවසිය නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන්. වසර 88ක් ආයු වළඳා උදාර මෙහෙවරක් සිදු කළ අති ගෞරවාර්හ කොටුකොට ධම්මාවාස නායක ස්වාමින් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන බවද අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවිඩය මගින් ප්‍රකාශ කර තිබෙනවා. සමිඳු කොටුකොට සසුන් මෙහෙවර සදා වන්දිත වේ. අමාත්‍ය මණ්ඩලයේ විසින් ගත් තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන අරමුදල ස්ථාපිත කිරීම. සෞභාගී දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් තරුණ සංවර්ධන අරමුදලක් ආරම්භ කිරීමට සහ එම අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ සංවර්ධන ලොතරැයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව එම අරමුදල පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. ජාතික ක්‍රීඩා දිනයේ ප්‍රකාශයට පත් කිරීම. ජාතික ක්‍රීඩා දිනයේ වශයෙන් වෙනත් යෝග්‍ය දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය ක්‍රීඩා ශාස්ත්‍රයට සම්බන්ධ විවිධ කණ්ඩායම් විසින් පෙන්වා දී තිබෙනවා. එම කරුණු සැලකිල්ලටගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියකදී මීටර් 400 කඩුලු මතින් දිවීම තරගයේදී රිදි පදක්කම දිනාගත් ජූලි මාස 31 දින ජාතික ක්‍රීඩා දින ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. 1969 අංක 1 දරණ ආනයන සහ අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසී පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම. ආනයනයේ තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම් මත ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමටත් බතික් සහ අත්‍යන්ත්‍ර මගින් වියළන ලද ඇඟලුම් සහ රෙදි පිළිහැර වෙනත් සාරි වර්ග දින 90ක ණය පදනම් මත ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමටත් හැකිවන පරිදි විධිවිධාන ඇතුළත් 1969 අංක 1 දරණ ආනයන සහ අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති අංක 2214 ඇල ඉරක් 56 දරණ 2021 පෙබරවාරි මාස 11 වන දිනදී ගැසට් නිවේදනය එකී පනතේ 20 වගන්තියේ විධිවිධාන පරිදි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් මර්ධනයෙන් අත මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 69.65ක් වැය වන බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වෙනවා. එම එන්නත් මිලදී ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. එසේම පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහාද අනුමැතිය ලබා දුන්නා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 251 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් අතරින් 25 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි පුද්ගලයන් 226 දෙනා දේශීය වශයෙන් හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 66ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 92 දිවයිනේ සැසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 90,764ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 87,305 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2,907 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90ක් තුළ පුත්කලින් 8,492 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුළ PCR පරීක්ෂණ
දහස් 940ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් එක් COVID මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 552ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගුරුවරුන්ට සහ විදුහල්පති වරුන්ට බොරු කරමින් මෙරට අධ්‍යාපනය උසස් තත්ත්වයකට ගෙන ඒමට හැකියාවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ උතුරු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති 62 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් අද වෙන විට අපේ රටේ සෑම අංශයක්ම කඩා වැටෙන මුළු රටම කඩා වැටෙන තත්ත්වයක තිබේ. ආර්ථිකයේ කඩා වැටිලා, කෘෂි කර්මාන්තයේ කඩා වැටි, කර්මාන්ත ශාස්ත්‍රයේ කඩා වැටි, සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩා වැටි, ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේත් කඩා වැටි. මේ රටේ විදුහල්පතිතුමන්ලා, ගුරුබවතුන් රවට්ටවල බලයට ආපු ආන ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවායි. අවස්ථා ගණනාවකදී ගුරුවරුන් ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කළා. මමත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරා. ජී.එල්. පීරිස් ඇමතිවරයා ප්‍රකාශ කරා වැටුප් විෂමතාවය ඉවත් කරන මුදල් වෙන් කරලා තියෙන්නේ. නමුත් මම දන්න ආකාරයට අයවැයින් මුදල් වෙන් වෙලා නැහැ. එතනදී මේ රටේ විදුහල්පතිතුමන්ලටත් ගුරුබවතුන් ජී.එල්. පීරිස් මැතිතුමා පාර්ලිමේන්තු සභාගර්භයේ කිව්වේ ලොකුම ලොකු බොරුවක්. මොකද මේ රටේ දරුපරපුර ශක්තිමත් කරන්නට නම් ශක්තිමත් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි දැනුමින් සහ බුද්ධියෙන් ශක්තිමත් කිරීම. අධ්‍යාපනයෙන් ශක්තිමත් කිරීම. මේ රටේ දුප්පත්කම තුරන් කරන්න හොඳම ක්‍රමවේදය තමයි අධ්‍යාපනය හරහා දැනුම හරහා දුප්පත්කම තුරන් කිරීම. ඒ එසේ සිදු කරන්නට හොඳ චිත්ත ධෛර්යයක් මානසික ශක්තියක් තිබෙන ගුරු විදුහල්පති පරපුර අපි නිර්මාණය කරන්න. ගුරුවරුන්ගේ විදුහල්පතිතුමන් ලගේ කොඳුනාරටිය කඩා දමලා කවදාවත් රටේ අධ්‍යාපනය ශක්තිමත් කරන්නට බෑ. පැහැදිලිව ජී.එල්. පීරිස් ඇමතිවරයාට අපි කියනවා කරුණා කරලා එදා පාර්ලිමේන්තුවේ මම විපක්ෂ නායකවරයා හැටියට ප්‍රශ්න කරනකොට ලබා දුන්නු උත්තරය වහම ක්‍රියාත්මක කරන්න. එසේ නොකළහොත් ඔබතුමාට සිද්ධ වෙනවා ගුරුකාරයා කියන මල් මාලාව පළඳන. ඒක අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද ගුරුවරුන්ට බොරු කරලා විදුහල්පතිවරුන්ට බොරු කරලා අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ උසස් මට්ටමට ගෙනෙන්නට බෑ. ඕනෑම නිලවරණයකට ඉදිරිපත් වනවා නම් තමන් සතු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මැතිවරණයකට අපි එනවා නම් අපේ ගමේ ජනතාව අහන්නේ අපි ගමට මොකද කරන්න කියලානේ. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සංගමයක නිලවරණයට එනකොට ක්‍රීඩාවට මොකද කරන්න කියලා කවුරුත් අහන්නේ නැහැ. එතන තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට තමයි අලුත් ක්‍රීඩා පනතෙන් අපි වෙනස් කරන්න හදන්නේ. ක්‍රීඩා නිලවරණයකට ඉදිරිපත් වෙනවා නම් තමන් ක්‍රීඩාවට කරන වැඩපිළිවෙල. ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් එනවා නම් ගමේ ප්‍රාදේශ සභාවට කරන වැඩපිළිවෙල අහනවා. මන්නාධාර සමිතියේ සභාපති කෙනෙක් තෝරගන්නවා නම් ඒත් අහනවා මොකද කරන වැඩපිළිවෙල. දැන් මෙතන ඇඟිල්ල දික් කර ගැනීමක්, චෝදනාවක්, නැගීම හැර වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැති මං ගෞරවයෙන් ඉල්ලන අපේ මාධ්‍ය මරදාන සංගරාජ මවතේ වෙළඳ සලක හටගත් ගින්නකින් පුත්කලයක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මරදාන සංගරාජ මවතේ ආපන ශාලාවක අද උදැසන ගින්න කඩගෙන තිබුණා. ආපන ශාලාවේ මුළු තැන්ගේ ගෑස් සිලින්ඩරය පුපුරා යමින් මෙම ගින්න හටගෙන තිබවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ මහනගර සභාවේ ගිනි නිවන රථ පහක් යොදා ගනිමින් ගින්න මේවන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද උදැසන ඇති වූ මෙම ගින්නෙන් එක් පුත්කලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි බලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙම ගින්න සිදුවන අවස්ථාවේ එම කඩය තුල තිදෙනෙක් සිට ඇති බවත් එහි ආරක්කැමියා ලෙස සේවය කළ 46 හැවිරිදි පුද්ගලයෙකු ආහාර පිසමින් සිට ඇති බවටත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම ගින්න හේතුවෙන් අදාළ ආරක්කැමියා මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දන්වා තිබෙනවා. අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ ප්‍රකාශ මේ වන විට සටහන් කර තිබෙනවා. ගෑස් එහෙමත් නැතිනම් ආහාර පිසීමට උපයෝගී කරගන්නා ද්‍රව්‍ය යම් කිසි ආකාරයකින් පිපිරීමට ලක්ුණාද යන්න පිළිබඳව සැකයක් මතුවී තිබෙනවා. එය නිසැකවම සනාථ කරගත හැක්කේ විශේෂඥවරුන්ගේ සාක්ෂි මගින්.
මෙතර ගිනිගත් හේන පොල්පිටිය බෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ දහවනේ වෙමින් තිබූ ලෝඩරයකට යට වී එහි ක්‍රියාකරුව එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ ඇති බව ගිනිගත් හේන පොලිසිය ප්‍රකාශ කළා. මෙසේ ජීවිතක්ෂයට පත් වූ ඇත්තේ එම ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ලෝඩර් යන්ත්‍ර ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ හාලියල උඩුවර ප්‍රදේශයේ පදිංචි සඳුන් රුවන් මදුසංක නැමැති තරුණයෙක්. අදාළ ජල විදුලි ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා ලෝඩර් යන්ත්‍රයෙන් සිමෙන්ති මිටි කිහිපයක් නගවාගෙන දහවනේ වන අවස්ථාවේ හදිසියේ ලෝඩර් යන්ත්‍රයේ තිරංග ක්‍රියාබිරහිත වී ලෝඩර් යන්ත්‍රය පසුපසට දහවනේ වන අවස්ථාවේ අදාළ පුත්කලයා ලෝඩර් යන්ත්‍රයෙන් බැස යාමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු එම යන්ත්‍රයටම යට වී ජීවිතක්ෂයට පත් වූ ඇති බවයි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ගිනිගත් හේන පොලිසිය කියා සිටියේ. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6ට ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න